නම් පිනතුන් සිල්ගේ නම සධකාරයක් පත්වන්න නමුතස් භගවතු වරාතු සම්මා සම්බුද්ධස් නමුතස් භගවතු වරාතු සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු පින්නතුනි, ලෞතුරා මාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සදාකාලිකෝ නිවී සැනසුනා වූ, අනන්තවත් පසේබුදු පියාණන් වහන්සේලා සදාකාලිකෝ නිවී සැනසුනා වූ, අනන්තවත් මහරහතුන් වහන්සේලා සදාකාලිකෝ නිවී සැනසුනා වූ, නිවන සොයා නිවන පතා නිවන තුලට බැසගෙන නිවන තුලට läගගෙන නිවන තුල නැවත නැවත කාලය ගත කිරීමට වෙරදරන්නා වූ පින්නතුන්, නිවන් මගට ප්‍රවිෂ්ඨ වීම සඳහා මාර්ගයක් සොයාගෙන මේ ආරණ්‍ය සේනාසන කුටියට පැමිණලා අද දිනේ ගත කරන්නා වූ තුන්වන පොදු හමුවීම අවස්ථාව, සමහරවිට මේක හතරවෙනි එක කියන්නත් පුළුවන්, නැත්නම් සියලු දෙනාම එකට හමු වන්නා වූ අවස්ථාව විදිහට තුන්වෙනි අවස්ථාව විදිහටයි තවත් පැය එකමාරක පමණ කාලයක් වෙන් වෙලා තිබෙන්නේ. එසේ කාලය වෙන් වෙලා තිබෙන්නේ බුධ වර්ෂ 2607 වූ ඉඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය, එහෙම නැත්නම් වර්ෂ 2018 දෙසැම්බර් මාසේ 22 වෙනිදා බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට නම් ඉඳුවප් පොහේ තිබුණේ ඊයේ දිනේදී. නමුත් රජයේ නීති රීති වලට අනුව සහ ඒවට උදව් උපකාර කරන්නා, ඒවට අනුබල දෙන්නා වූ, නැකත් ක්‍රමයට පොහේ සාදා ගන්නා වූ, ඊ ලංකාවේ ඉහළයි කියා ගන්නා වූ, නායක කියා ගන්නා වූ ස්වාමින් වහන්සේලා විසින් තීරණය කරන ලද පොහේ තමයි අද දිනේ. අන්නේ පොහේ දිනේ තමයි මේ පින්දුරේ යනු නිවාඩු එහෙම ලැබිලා ඒ රාජකාරිකාරයන්ගේ නිදහස් වෙලා අද දිනය වෙන් කරගෙන දුරබෑර ඉඳලා මේ ස්ථානට පැමිණලා මේ හොරණ යාල ප්‍රදේශයේ පිහිටි ඒ පින්වත් පවුලකට අයත් ඔවුන්ගේ භූමිභාගයක් සහ නිවාසයක් ඉදිරියේ තිබෙන්නා වූ තවත් ගොඩනැගිල්ල ඉදි කරමින් ඒ සමග මේ පින්නතුන්ට දීලා තියෙන්නේ අද දිනය පාවිච්චි කරන්න. මේ පින්නතුන්ට නෙමෙයි මේක දීලා තියෙන්නේ, පින්නතුන් දීලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේට වික්‍රිය වැඩවාසය කරන්න. ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ වැඩවාසය කරන නිසා මේ පින්නතුන් මේ ස්ථානයට පැමිණලා තිනවා. ඒ අවස්ථාව පාවිච්චි කරන්න. නැත්තම් මේ ස්වාමින් වහන්සේ මේ මොහොතේ කොහේ ඉන්නවද කියලා මෙයාට හොයාගන්න බැරි තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ මුණා නම් මේ කාර්ය සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනුව අනන්තවත් හේතු ප්‍රත්‍යයන්ගේ අනන්තවත් ඵලයන් වල එක ඵලයක් විදිහට තමයි මේ අවස්ථාව උදා වෙලා තින්නේ. පැය කමාර පමණ කාලයක් ඒ සඳහා මේ පින්නතුන් අධිවචන සම්පස්සයක් ඉවත් පැනවිල්ලක් වෙනත අර්ථකථනයක් දීලා තිනවා. ධර්ම සාකච්ඡාවක් ඒකට එකතු වෙනවා සමහර විටක. කමඨාන් සාකච්ඡාව කියන්නේ නැත්නම් විදර්ශනා භාවනා අධ්‍යක්ෂ සාකච්ඡා කියන කොටසක්. ඉසේ රණුගත වෙන්නේ විතරයි මෙයා මේ ආරම්භක භාවනා යෝගාවචරයෝ තේරුම් ගන්න. ආරම්භක භාවනා යෝගාවචරයෝ කොයි ආකාරයෙන්ද භාවනාවට අනුගත වෙන්නේ? මේ ඇයට පැත්තේ මොනවද කරපුල? මේ ඇයට තියෙන්නේ මේ උපදේශයට අනුගත වෙන්න විතරයි. වෙන භාවනාව කරනවා කියලා කරන්න මොනම දෙයක්වත් නැහැ. වෙන මොනව කරන්න කියද මොකද වෙන්නේ? වෙන මොනව කරන්න කියද මොකද මෙයා කරන්නේ? එතකොට කල්පනා කරන එක. ඒක නවත්තන්න මොකද කරන්නේ එතකොට? කල්පනාව නවත්තන්න නම් මේ ඇයට තියෙන එකම උපදේශය තමයි කල්පනාව ගැන දැනගැනීම පිළිබඳ විස්තර කරන්න. මහත්ෙක් ප්‍රශ්න අහනකොට අන්න එතකොට එහෙනම් ටට්ටක් ගාලා මොකද කරන්න ඕනේ? ඉතින් මේ අය මේ බණ ඇහිච්ච නිසා නැවත නැවත මොකද කරන්න ඕනේ? මේ ධර්මයේ ධාරණය කරගන්නවා කියන්නේ ඕකටයි. මම කළ යුත්තේ මොකද්ද? මුලට යාම. නිවන තියෙන්නේ කොහෙද? මුලට ගියොත් නිවන, විදර්ශනා වෙන්නේ මුලට ගියාමයි. අන්න ඒකයි කරන්න ඕනේ. අන්න ඒක කරනවා නම්, ඒක කෙරෙනවා නම් ඒ හරහා මෙයාට පුළුවන් වෙනවා මේ භාවනා බොහෝ ඉක්මනට ඉස්සරහ ගියා. වෙන මොනවත් කල්පනා කරන්න දෙයක් නැහැ. වෙන මොනව කල්පනා කළා වෙන මොන තුරු තුරන් කියත් මෙයා කොහෙද යන්නේ? මෙයා යන්නේ කොහෙද යන්නේ? භාවනාවේ ආපස්සට.
මුණ දේවල් හොයන්නගත් භාවනා කොට ඇන ආපස්සට භාවනා විසරට යන මොනවනු තිරද මුලට ගයොත් විතරයි. ඒක තේරුම් ගන්න ඕන හොඳටම. මේ භාවනාවක් කියලා කියන්නේ මේ අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි. භාවනාව කියලා කියන්නේ විශ්ව ධර්මතාවය තේරුම් ගන්න අවබෝධ කරගන්න බුදු කෙනෙක් පාවිච්චි කරපු උපකරණයක්. ඒකයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියන එකේ තේරුම භාවිතා කිරීම. අපි මොකද්ද භාවිතා කරන්නේ මෙතන? කය. ඉතින් කය කය බලන්නේ. කය කියන්නේ මොකද්ද එතකොට මේ? කය කියන්නේ දැන් පැහැදිලි නෙමෙයි. කියන්නේ මොකද්ද එතකොට? දැන ගැනීම. අපි තොරතුරු දැන ගැනීමයි. දැන් මෙතන ඉන්න අයට වඩා දැන් කමඩහන් දෙන්න මෙතන මදි මදි කරන නිසා අපි ස්කයිප් ජාලය හරහා එක නෝන කෙනෙක් ඉල්ලීමක් කළා තියෙනවා තමන් කමඩහන් දෙන්න තියෙනවා කියලා. බලමු මේ නෝන මේ වෙනුවට වර්තාලින් තොරතුරු වල නුව තමන් ආර්මාගේ හිට කිලෝන කෙනෙක්. බලමු එයායි කමඩහන් අරගෙන පුළුවන් ද කියලා මෙයාට මම තොරතුරු කරා. එරන් සරණයි වෙනෝන සම්බන්ධ වෙලා තිනවා. බල වෙනෝන ඉල්ලීමක් කළා තිනවා කමනාන් ඉදිරිපත් කරන්න තිනවා කියලා. අපි ආර්ධනා කර වෙනෝන තමයි කමනාන් ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අවසරයි බලස් මහත්මයා තුන් සියලු දෙනාගෙන් අද උදෑසන සිදු කරන භාවනා අධ්‍යක්ෂක ඉදිරිපත් කරන්නේ ස්වාමීන් වහන්ස. භාවනාවක් කරන්න ඕන කියලා මෙහෙමීමක් තිබුණා. නැවත විනාඩි දෙකක් කරන්න ඕන කියලා මෙහෙමීමක් තිබුණා. සුළු කාලයකට පසුව ස්වභාවයක දැනීමක් ස්වභාවයේ වෙනස් වීම දකින්න යනවා වගේ ස්වභාවයක් තිබුණා. ඉන්පසු විනාඩි 5ක් කියන සියුම් මෙනෙහිවීමක් තිබුණා. ස්වභාවයක් නැවත ප්‍රීතිමත් ස්වභාවයක් කාම මිදුන වගේ ඒකාග්‍ර ස්වභාවයක් ධාතු මනසිකාරය වගේ වෙනස් වෙන ස්වභාවයක් එහෙම එහෙම ස්වාමීන් වහන්ස ස්වභාවයක් දිගින් වෙනස් වීම දැකීමින් ගියා. භාවනාව අවසන් වෙන තැන වෙලාව හරි කියන සිවුම් මෙනෙහිවීමකින් භාවනාව අවදි වුණා. එපමණයි ස්වාමීන් වහන්ස. භාවනාවේ කාලය කොහොමද? කාලය ස්වාමීන් වහන්ස විනාඩි 5ක් ගත වෙලා තිබුණා. විනාඩි 5ක් ගත වෙලා තිබුණා. කමටහන මොකද්ද? කමටහනක් විදිහට ගත්තේ නැහැ ස්වාමීන් වහන්ස. සතිය කමටහනක් කියලා තමයි කියන්න පුළුවන්. මටන සතිය. මොනවද අවබෝධ වුණේ? අවබෝධයකට ආවෙන ස්වාමීන් වහන්සේ ධ්‍යාන මට්ටම් තුල මාරු වෙමින් හිටියා කියන එක. භාවනාව අවසානයේදී කලකිරි ස්වභාවයක ස්වභාවයක් තිබුණා. හරිනේ මම අවබෝධයක තියෙන්නේ ධ්‍යාන මට්ටම් තුල එහා මෙහා වෙමින් හිටියා කියලා ස්වාමීන් වහන්සේ. නමුත් විරාගානුපස්සනාවත් නිරෝධානුපස්සනාවත් ඒ අතර තිබුණා කියන අවබෝධයක්ත් තියෙනවා ස්වාමීන් වහන්සේ. විරාගානුපස්සනාවයි නිරෝධානුපස්සනාවයි අනිත්‍යානුපස්සනාවේ තුනම ඒ අතර තියෙනවායි කියන අවබෝධයක් තියෙනවා. ටිකක් අර මේ අපහැදිලිතාවයකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. අපහැදිලිතාවයකුත් තියෙනවා. එතකොට ධ්‍යාන තුල හිටියයි කියන එකට මොනවද තියෙන සාක්ෂි? ස්වාමීන් වහන්ස නිකම් අවිතක්ක ਵਿਚාර තුල පළවෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය තුල මේ නිකම් සුඛය නිකම් සැප ස්ථානයක් වගේ තැනක් අර ප්‍රීතිමත් ස්වභාවයට පස්සේ තියෙනවා.
එතන මං දකිනවා හතරවෙනි ධ්‍යානෙන් කියලා. ඊට පස්සේ නිකන් ඒකාග්‍ර නිකන් සංඥාවක් ඇති නැති හතරවෙනි ධ්‍යානෙන් පස්සේ එතෙන්ටපත් වෙනවා. එතන දෙයක් නෑ කියන්නත් බෑ, තියෙනවා කියන්නත් බෑ. හැබැයි ඒක මාරු වෙනවා එතන මේ ඊට වැඩි සියුම් තැනකට, ඇති නැති සංඥාව සියුම් තැනකට. එතන ටිකක් වෙලා ඉන්නවා. ඒක අර සියලු තැන් වලට වැඩිය සුවදායකයි. ඒක සැරෙන් සැරේම ස්වාමීන් වහන්සේ ඉහළ පහළ යනවා දැනෙනවා. ධාතු මනසිකාරය වගේ නිකන් ප්‍රකට වෙන්න හදනවා වගේ තැනකුත් අතෙන්ටත් වේගයෙන් වේගයෙන් වෙනස් වීම දකින්නවා. ඊට පස්සේ ඒ ධාතු මනසිකාරයෙන් තොරවම ඒ ස්වභාවය තවත් සියුම් සුවයක් තියෙන විදිහට පත් වෙනවා. එතන නිකන් සංඥාවක් තියෙනවා වගේ. ඊට පස්සේ අර කාමෝකට කොටු වෙලා ඉඳලා ඉස්සිරිලා යන ගතියක් නිකන් හරි සැහැල් නිදහස් වෙච්ච ස්වභාවයකට පත් වෙනවා. එතන නිකන් ස්වභාවය නිකන් නිදහස් වුණා වගේ විඳීමේ ස්වභාවය. ඒ තුල ඉන්නකොට ස්වාමීන් වහන්ස අර මේ නිකන් කැළඹීමකට සුලියකට වගේ අහු වෙනවා. ඒ ස්වභාවේ ඉකලවරේ එතන සුලියකට වගේ අහු වෙලා නම් වේගෙන් වෙනස් වීමක් ඒක අල්ලන්න බැහැ. එහෙම එහෙම වෙනස් වෙලා ඒක සියුම් වෙනකොට කලකිරීමක් වගේ දෙයක් ඇති වෙනවා. කියන්නේ කොතනකවත් අර ඉන්න බැරි වෙනස් වීමක් වගේ එතන අවබෝධයක් තියෙනවා. ඊට එබ්බෙන් දකිනවා නිකන් වෙනස් නොවන තැනක් වගේ, නිකන් බ්ලැක් තැනක් වගේ. හැබැයි එතෙන්ට යන්න බැහැ. අර කැළඹෙන ස්වභාවයේ සියුම් වෙන තැන තමයි ඒක දකින්නේ. එතනදී තමයි මට අර මේ නැවත නිකන් මේ කයක් මෙනෙහි වෙන්නේ. මේ වෙලාව හරි වගේ ඒක බොහොම සියුම් මන්දමි. එතන මේ ස්වභාවය ඒ මෙනෙහි වීම එන්න කලින් අර බ්ලැක් විදිහට දකින ස්වභාවය ස්වාමීන් වහන්සේ ෆස්ට් මට අවබෝධ වුණේ අර භාවනාවට අනුගත වෙන දෙන මුල්ම ස්වභාවය වගේ. ඒ විදිහට තමයි වෙනස් වීම සිදු වෙමින් ගියේ ස්වාමීන් වහන්සේ. දැන් හතරින් ධානය ගැන කිව්වා. ඉන් එහා ධානය ගැන තොරතුරු වර්තා වීමක් නැහැ. ස්වභාවයන් තමයි විස්තර කරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර පස්වෙනි ධානය කියලා මට තියෙන්නේ අර මේ නිකං සංඥාවක් ඇති නැති ඒ ස්වභාවයත් අර ස්වභාවයේ ඉන්න තැන. පස්වෙනි ධානය කියලා කියන්නේ ඒක. එතකොට දැන් ඔගේ උඩට ගිහිල්ලා එහෙම උඩින් ආපහු ඇවිල්ලා ඔය ආකාරයේ අත්දැකීම් හුවමාරු වෙලින් තිබුණා කියලාද කියන්නේ? නැත්නම් ඔය අත්දැකීම උඩට ගිහිල්ලා එතනින් නතර වෙලා භාවනා නතර වුණා කියලාද කියන්නේ? එතනින් එහෙම අර පස්වෙනි ධ්‍යානය වගේ තමයි අර ධාතු මනසිකාරයට එනවා ආයතෙන්ට යනවා. හැමෙම හිටපු තැන ඒක නම් බොහොම වේගෙන් එතන වෙනස් වීමක් තියෙන්නේ. උඩටම ගිහිල්ලා අර වෙලාව හරි කියන තැනින් එකපාරටත් භාවනාව ඉවර වුණේ නැහැ. එතනත් පුරු කාලයක් තිබුණා නිකන් අර මෙනෙහිවීමක් වගේ, අවබෝධයක් වගේ. අර ඒ උඩම කොටස අපහු මුලට සම්බන්ධ වෙනවා වගේ. එතනින් තමයි ඉවර වුණේ. ධානයගත වෙලා හිටිය කියනවා ආර්ය මාර්ගය පිළිබඳ මොන හරි අවබෝධයකට ගියා තමන්ගේ සංයෝජන සංසිඳීම මොනවාරි සංයෝජන සංසිඳනවා හෝ එහෙම නැති සංයෝජන දත් දකින්නවා කියලා එහෙම අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්ස. සියුම් මේ සංසිඳීම් තියෙනවා කියලා. හැබැයි මට අර කලකිරීම ස්වාමීන් වහන්ස තියෙන්නේ දැන් අර ප්‍රකට වීම මෙනෙහි වීම වගේම ස්වභාවයක් තමයි මේ දැනීම් ස්වභාවයන් තුල දකින්න. කියන්නේ මේකේ මේවා සේරම සංසිඳන යන තැන හොයනවා වගේ එකක් තියෙන්නේ. ඒවට සංයෝජන සංසිඳීම
සියුම් මේවා සංසිඳන ස්වභාවයක් තියෙනවා කියලා කියන මොනවද එතන උත්තරද කියන්නේ? ඔය ස්වාමීන් වහන්සේ දැන් භාවනාවට ඇතුල් වෙන තැන ඒක ඇත්තටම ඒ අල්ලගන්න බැරි තරම් සියුම්. දැන් ගොරෝසු මට්ටමින් අපි සියුම් වෙවි ගියේ මෙතනදි මට අත්දැකීමේ තියෙන්නේ මුලම හිස්ම තැනකින් මේ බොහොම සියුම් සියුම් විදිහට ඇවිල්ලා ගොරෝසු මට්ටමකට පත්වීමක් තමයි ඉහළට යන්න යන්න තියෙන්නේ. එතකොට ඉවසලදීන අනිත් පැත්ත හැරලාදීන අන්න එහෙම එකක් තමයි අවබෝධ වුනේ මට. ඒක තමයි මම අර කියන පැරලිලි සහගත ස්වභාවයක් කියලා. අර අපි මුලේ ඉඳන් උඩට යනකොට දැන් මට තේරෙන්නේ උඩ ඉඳන් බිමට යනවද වගේ කියන එකක් තමයි තේරෙන්නේ. මම තේරෙන්නේ බලමු කවුද දැන් ඕනද සහගතයන්ට පොඩ්ඩක්. අවසරයි සුවන්නස. මේ මහත්මිය මොකද්ද කරපු භාවනාව? එහෙම කියන්න දන්නේ මහත්මිය. අර නිකන් ඉන්නකොට මෙනෙහිවීමක් තිබුණා භාවනාවක් කරන්න ඕන කියලා. ඒක එහෙම දැන ගැනීමකට පත් වුණා. හැබැයි ඊට වෙලාවකට පස්සේ තමයි මේ භාවනාවට අනුගත වීම වුණේ. ස්වභාවය මිසක් දැනුවත් වීමක් තිබුණේ නැහැ ඒතන. එතකොට භාවනාවක් කරන්න ඕන කියන එක දැනගත්තා. දැන් භාවනාවක් කරන්න ඕන කියලා මම නිකන් ඇඳේ හාන්සිලා ඉන්නකොට මෙනෙහිවීම ආවෙනවා. ඊට පස්සේ ඒ ටිකකින් වේලාව විනාඩි දෙකක් වගේ කරන්න ඕන කියන එකකුත් තිබුණා. ඒත් අනුගත වීමක් තිබුණේ නැහැ. සංහත් හැරි හැරි හිටියා. ඔව් භාවනාවට අනුගත වුණේ කොතනද? එහෙම ඉන්නකොට මට එතනින් එහාට තිබ්බ මෙනෙහිවීම ප්‍රකට වීම මුකුත් කියන නිනව්වක් නැහැ. අර ස්වභාවය දිගේ ගොරෝසු මට්ටමකට ආව එක තමයි අනුගත වීම විදිහට පුළුවන් කියන්නේ. එතකොට එතන දැන් අනුගත වෙනකොට මොකද්ද මහත්මියගේ දැනගැනීම? එතන මහත්මයා ස්වභාවයක් නිකන් මුකුත් නැති ස්වභාවයක් මුකුත් නැතිම තැනකින් ඒක මට කියන්න බැරි තරම් තැනකින් අර සමුදය හට ගැනීම වගේ කියන්න පුළුවන්. ටික ටික අර ඒක ස්ලෝ මෝෂන් එකේ ටික ටික දැනීම ගොරෝසු වෙමින් ඇවිල්ලා තමයි විනාඩි 5ක් කියන සියුම් මෙනෙහිවීමකට පත් වුනේ. එතකොට දැතර ඒ අවස්ථාවේ ධානයක ඉන්න අත්දැකීමක්ද? එතන ධානයක අත්දැකීමකට කිව්වොතින් ඒ ස්වභාවයෙන් එකක් කියන්න බැහැ මහත්මේ. ඒක නිකන් ගලාගෙන එනවා වගේ එකක් මට එතන තිබුණේ. ඒ කියන්නේ වෙනස් වීම අත්දැක කියලාද? වෙනස් වීමක් විදිහට කියන්නේ එතන අර ගොරෝසු වීම තමයි. හට ගැනීම දැනගත්තා වගේ තමයි එතන කියන්න පුළුවන්. එතකොට දැන් මේ දැන් ධානවල හිටියා කියලා අවබෝධ වුණා කියලා ප්‍රකාශ වුණා නේ මහත්මයාගේ? එහෙමයි මහත්මයා. ඒ අර මේ දැන් විනාඩි 5ක් කියලා ඒ මෙනෙහිවීම ආවා. හැබැයි එතනදී මේ මෙනෙහිවීම ආපු තැනදී නිකන් මුලට ගියා වගේ එකක් වුණා මහත්මයා. මුලට යම සිදු වුණා. සිදු වුණා කියලා කියන්න පුළුවන්. එහෙමයි. එතකොට දැන් එතන දැන් ධානය මට්ටම් වල දැන් කොතනින්ද එතන මොන මොන ධානය වලද ඔය හිතන්නේ? එතනදී මාන්ත ආර විතක්ක ਵਿਚාර විදිහට විතක්කයක් විතක්ක ਵਿਚාර වගේ එතනේ ස්වභාවය ආර විනාඩි 5 එතන
මුලට ගියා. ඒ එතන නිකන් මට ඒ පළවෙනි ධ්‍යාන එතන ප්‍රීතියක් වගේ අවසානේ ඒකට නිකන් කොටු වෙලා වගේ ඒකම නිකන් ප්‍රීතියක් සුවයක් වගේ දැනීමක්. එතන දෙවෙනි ධ්‍යාන විදිහට ඒකත් වෙනස් වෙනවා නිකන් ඊටත් වැඩිය සියුම් මට්ටම කියන්නේ ඉන්න ටිකක් සතුටු තැනක් වගේ පීඩාකාරීත්වෙන් තොර තැන. හතරවෙනි ධ්‍යානය කියලා ඒ ස්ථානය කියන්න පුළුවන්. එතන නිකන් හතරවෙනි ධ්‍යානය කියන තැන නිකන් අර සුවේ නිකන් එක තැනක නිකන් මිදිලා ඉන්නවා වගේ. ඊට පස්සේ නම් සංඥාවක් ඇති නැති ගානට වගේ ඒකත් නැවතපත් වෙනවා. ඒක තමයි වැඩි දියුණු වෙන්නේ එතනින් උඩට. ඒ හතරෙන් පස්සේ තැන. හතරෙන් පස්සේ මොන මොන ධ්‍යාන වලට ගියාද කියලා ඒ අත්දැකීම් තියෙනවද? ඒ කියන්නේ එතනින් පස්සේ ධ්‍යාන මට්ටම් කියලා මාට අර නම් කරන්න තරම් පැහැදිලි අවබෝධයක් එතන නැහැ. හැබැයි එතන මේ දැන් කියන්න පුළුවන් මහත්මයා මේ ආනෙන්ජ සමාධිය සමවැදුනා කියලා. ඔව්, ඒක එහෙම කියන්නේ මොකද හේත් සාක්ෂියක්? එහෙම කියන්නේ සාක්ෂිය මහත්මයා දැන් අර හතරෙන් පස්සේ ඒ තියෙන ස්වභාවය තවත් තියුර වෙනවා දැනෙනවා. සියුම් වෙලා ඒක තවත් නිකන් ඉන්න සුවදායක තැනක් වගේ වෙනවා. ඒකත් සියුම් වෙලා සියුම් වෙලා එතනින් තමයි අර විසිරිලා යන්නේ. නිකන් රාමුවකට පෙරලා රාමු ආරිනවා වගේ හුස්ම ඉර කරන් ඉඳලා නිකන් ඇරියා වගේ. එතන මට දැන් කියන්න පුළුවන් දැන් මේ මොහොතේ ප්‍රකට වෙනවා මොකද්ද ආකාශ මට නම් කියන්න දන්නේ එතනට ගියා කියලා. එතන ඉන්නවා. එතන ඉන්නකොට එතන නිකන් සියුම් වීමක් වගේ තියෙනවා. මුකුත්ම නැති වගේ ස්වභාවය එතනට වෙනස් වීම දකින්නවා. එහාට මෙහාට වෙමින් ඒ වෙනස් වීම දකින තැනදී කැළඹීමකට අහු වෙන්නේ සුලියක් වගේ. එතන මට කියන්න දන්නේ මොන ස්ථානයක්ද කියලා. ඒක වේගයෙන් වෙනස් වීමක් නිකන් අර ටොනාඩෝ එකක් විදිහට කැරකි කැරකි යනවා. ඒක සියුම් වෙනවා. ඒ අවසානයේ තමයි අර බ්ලැක් තැනක් වගේ නිහඬ තැනක් පෙන්නුම් කරනවා. අන්න ඒ නිහඬ තැන මහත්මයා අර භාවනාවට අනුගත සියුම්ම තැනකින් ආවා කියන්නේ සියුම් තැන ඒ ගතිය තියෙනවා කියලා අවබෝධකුත් තියෙනවා. ඔතන දැන් ඔය ආනන්ද සමාධියෙන් පහළට එීමක් ඔතෙන් සිදු වුණාද? එතනදි මහත්මයා ඒකේ වෙනස් වීම දැක්ක අර නැවත ධාතු මනසිකාරය වගේ ඒ ස්වභාවයකට එනවා. ආයේ ඒක එහෙම නිකන් අවබෝධයක් වගේ එනකොට ආයේ අතෙන් යන අන්න එහෙම කීපවතාවක් ඒක අත්දැක්කා. එතනම. ඒ කියන්නේ ආනන්ද සමාධි මට්ටමේ උඩ පහළ යාමක අත්දැකීමක්ද? එහෙම ඒකේ ඉන්නව නැවත වැටෙනවා නිකන් අර ධාතු මානසිකාරය වගේ නිකන් අර නාලියනවා වගේ එහෙම ස්වභාවයකට. ඊට පස්සේ ආයතෙන්ට නිකන් ඒක චේතනා කරලා යනවද කියන්නත් බැහැ. එහෙම වගේ තමයි ඒක දැනුනේ. එහෙම මෙහෙම ඉන්නකොට තමයි අර විසිරිලා ගියේ. නිදහස් වුණා වගේ ඉන්නේ. එතකොට ඔය මේ අනිත් ධම්මානුපස්සනාය කොටස් ටික අත්දැක කියලා කිව්වනේ. අනිත්‍යානුපස්සනාවයි නිරෝධානුපස්සනාවයි එහෙමයි මහත්මයා. ඒක අර මට නිකන් එහෙම අවබෝධ වුනේ අර සාරාංශය වශයෙන් තමයි. ඒක මන්ට පස්සේ මේ ඒ මෙනෙහි වීමක් වගේ තියෙන්නේද න අර මුල ඉඳන්ම වෙනස් වීම දැකගෙන එහෙම නිරෝධ වෙමින් වගේ ගියේකින් එකටම අනිත්‍යානුපස්සනාව දැන් ඒක අත්දැකේ කොටසද ඔකේ?
අර මුල එතන ගොරෝසු වෙන ඒ සියුම් තැනින් උඩට ආපු තැන ඉඳන් මේ ඒ ස්වභාවයන් එකින් එකට අනිත්‍ය වෙවි ගියා කියලා තමයි කියන්න පුළුවන්. කියන්නේ ධ්‍යාන හරහා හිටම්ම. එතකොට ඔක දැන් ඔය ධ්‍යාන හැම එකෙදිම අනිත්‍යය දැක අනිත්‍ය ಅನುපසනක් දැක්ක කියලා. දැක්ක කියලා කියන්න බුණා මොකද මට ඒ සමස්ත භාවනාවෙම අර බ්ලැක් තැන ඇරෙන්න හරි කලකිරීමක් තියෙනවා. ඒ කලකිරීම සියුම් විදිහට තිබුණා කියලා තමයි තේරෙන්නේ මුල ඉඳන්ම. හැබැයි අර මේ ඒක හරියටම දැනුනේ කලකිරීම මහත්මයා අර මං කිව්ව අර ආකාශයට විසිරලා ගියා වගේ නෑ. ඒක වෙනස් වෙන තැනදී තමයි දැනුනේ. ඔය එතකොට ඔය අනිත් අනිත්‍යනපස්සනා වුණා කියලා කියන්නේ මේ සාක්ෂිය මොකද්ද උතන ඔය? ඒ කියන්නේ දැන් එක තැනකවත් දැන් අර මුල හිටපු තැන ඉඳන්ම උනේ වෙනස් වීම. ඉන්න සුදුසු තැනක් තිබුණ නැහැ. එකින් එනේන තැන අහිමි වීම වගේ තමයි දැනුනේ කි. හරි. එතකොට මේ නිරෝධානුපස්සනාව නිරෝධානුපස්සනාව කියන්න පුළුවන් දැන් අර ගොරෝසු මට්ටම ගත් මුල්ම තැන සියුම් තැන ඉඳන් තන් දැනෙන ස්වභාවයට එන තැන ඒක එක තැනක් කියලා කියන්න මට බැහැ. හැම චිත්තක්ෂණයම වෙනස් වෙමින් නිරෝධයට යනවා. ඒ නිරෝධයෙන් ඊගාව ඒ තැනට. එතකොට මට එතන මම දකින්නේ එතන නිරෝධානුපස්සනාව වේහරහ දිගටම කියලා. ඒ කියන්නේ ධ්‍යාන මට්ටමෙන් අනිත් ධ්‍යාන මට්ටමට මේ මාරු වෙන අවස්ථාව. එහෙමයි. ඒවත් අර එතන ඉන්නවා ඒක වෙනස් වෙනවා ඒක නිරෝධයටකින් ඊගාව එහෙම යනකොට ඒක නිරෝධානුපස්සනාව විදියට අවබෝධය තියෙන්නේ. තව මොනවාද මහත්මිය අවබෝධුනේ? ඒතෝ අර විරාගානුපස්සනාව කියන එක මට එතන අවබෝධ තියෙන්නේ මහත්මිය. දැන් අර ඒ හරහායම ගිහිල්ලා කලකිරීම ආවනේ. අර කැලම් වුණ තැන. ඔව්. එතන ඒ දුකටපත් වෙච්ච තැන ඒ අර කැලම්බෙන ස්වභාවය අන්තිමට ඒ අවබෝධයත් එක්කම සියුම් වෙලා යනවා. එතනදී මාර්ගයට වැටුණා වගේ අවබෝධයක් තියෙන. එතන තමයි මම කිව්වේ මේ විරාගානුපස්සනාව වුණා කියලා මගේ දැනීම හැටියට. ඒ කියන්නේ විරාගානුපස්සනාව වුණා කියන්නේ සාක්ෂිය මාර්ගයට වැටීම තුතන. කියන්නේ එතන අර හැමතැනකම ඉන්නවා එතනින් නම් එතනින් එළවනවා ඊට පස්සේ අතෙන් යනවා එතනින් එළවනවා කොතනකවත් දැන් මට සුදුසු තැනක් නැහැ. කියන්නේ සැප කියලා ගන්නවා ඒක එහෙම නැති වෙනවා ඒ වගේ එකක් ඊට පස්සේ ඒක මට අතහැරෙනවා ඒ අර කැළඹීමත් එක්කම. ඊට පස්සේ තමයි මම අර ඉන්න ඔය දැන් ඔය සමස්ත භාවනාවෙම ඉන්න සුදුසු තැන තමයි අර කැළඹීමෙන් පස්සේ මට පේන තැන. එතනදී හැබැයි එතෙන්ට යන්නත් එතනදී බැරි වුණා අර සියුම් මෙනෙහිවීම නිසා. එන්නේ හරිය මට පැටලි සහගතයි. ඒ කියන්නේ මාර්ගයට වැටුණාට ඉස්සරහට යන්න බැරුණා කියලාද කියන්නේ? එතන මාර්ගයට පස් වුණාට අර අතෙන්ට ගියා නම් තමයි හරි කියන එක තියෙනවා මහත්මයා. නමුත් එතෙන්ට ගියා යන්න බැරි වුණා කියන දැන එතනදි දැනුණාද එතන ඉඳලා යාවේ කියන එකකුත් තියෙනවා. ඒ දෙක ලෙහා ගන්න බැරි කම්පකේ තමයි තියෙන්නේ දෙ. ඔව් මාර්ගයට වැටුණා නම් ඉතින් මේ ඒ තැනට නොයා ඉන්නවද? එතන මට පැහැදිලි නෑ. දැන් ඒ උඩට ගිහින් ඒ උඩ සිද්ධ වෙච්ච ඒ තැන එතන පැහැදිලි නෑ. හැබැයි අර මෙනෙහි වීම ආවෙ නැත්නම් එතන කියලා එකක් කියන්න පුළුවන්. මොන මෙනෙහි වීමද? අර වෙලාව හරි වගේ බොහොම සියුම් මෙනෙහි වීමක් එතන පේනවා.
ඔය ඊට කලින් අර මොකද කළු වෙච්ච තැනට යන්න බැරි වුණා කිව්වනේ. ඒක නිකන් දකින්න වගේ මහත්මයා. දැන් අර ධ්‍යාන මට්ටම් කිව්ව තැන්වල මම නිකන් ඒක ගත කලා වගේ එකක් තියෙනවනේ. ඒවට සාපේක්ෂව බලපුවම මට මෙතනට ඇතුල් වීමක් නැහැ වගේ දැනීමක් තමයි තියෙන්නේ. හන් දකින්න දකින්නම විතරයි වගේ. හැබැයි දාන්න එතන තමයි ඉන්න ඕන තැන කියලා එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ වෙනස් නොවන තැනද ඒක? වෙනස් නොවන තැන කියලා තමයි අවබෝධය තියෙන්නේ එතන. ඔව් ඒ වුණාට එතනට යන්න බැරි වුණා. එතෙන්ද යන්න බැරි වුණා. හැබැයි අර මුල ඉඳන් මම ගියේ එතන ඉඳන් කියලා හෙකුත් තියෙනවා. ආ එහෙමයි. මගේ සොනස අත්දැකීමක් තියෙනවා මට නම් මේ විස්තරම් තේරෙන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ. මම එනෝනේ මහගන්නේ. මොනවද තේරෙන්නේ? මේ ධ්‍යාන මට්ටම් වල මේ වෙනස් වීමක් දැකලා තියෙන තුන සෝනස ඇතුළේ විදර්ශනා වෙලා කියලා අත්දැකීම තියෙනවා. ඒ මේ අත්දැකීම මේ තුර ධ්‍යාන අර නිව සෝනස යමක් දැනගන්නෙත් නිවනින්දන්නේ. ඊට පස්සේ ආයි නිවට යන අත්දැකීම තමයි යමක් නිවනින්දන් යමක් දැනගෙන ආයි නිවට යන අත්දැකීම විදිහට තමයි තේරුණේ. නිවනින්දර යමක් දැනගන්න සොනේ අප සම් ඉන්නේ නිවනේ ඉඳන්ලානේ දැනගැනීමකට යන්නේ. ඊට පස්සේ ආයි නිවනට යන අවස්ථාව. නිවනේ ඉඳලා යම දැනගන්න ආයි නිවනට යනවා. ඒ තමයි තියෙන අද්දකින්. එහෙමයි. දැන් අපි තවකවර සාකච්ඡා කරන වෙනවත් එක අපිට තව විනාඩි 20 කමන කාලයක් ඉදිරියට තියෙන්නේ. ගැට කරනවද නැද්ද? නෑ බෑ අපේ නෑ නංගි තව අහන්න ඉන්නේ නං. ඒතකොට ධ්‍යාන වල තමන් ආරම්භයේ ඉඳලම දැන් ওই නෝන කියන ප්‍රකාශයෙන් අනුව තමන් ඊ අර භාවනාවක් කරන්න ඕනේ කියලා දැනගෙන විනාඩි දෙකක් විතර ගියා කියලා තමයි සාකච්ඡා කරනකොට කියවුනේ. ඒ අතරතුර ඒ ස්වභාවයක් සකස් වුණා කියලා කියවෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ස්වභාවයෙන් එළියට ගියානම ඒතකොට ඊළඟ වෙලා විනාඩි 5ක් කරන්න ඕන කියලා දැනගන්නේ සියුම් දැනගැනීමේදී ඒ ස්වභාවය ඊට වඩා ගොරෝසුනා කියලායි කිව්වේ. ඒ ආපු ස්වභාවයේ එතනින් එතකොට ගොරෝසු මට්ටමකට ඇවිල්ලා එතනදි මුලට යමුකුත් උනා. ඔව්. එතනදි මුලට යමුත් උනා කියන්නේ ආපහු අර ගොරෝසු මට්ටේ දැනගැනීමේ පෙර මට්ටමට ආයිපත් උනා. අර සාමාන්‍ය ස්වාමීන් වහන්සේ මගේ භාවනාවලදී දැන් මෙතනදි තමයි මුලට යෑම වෙන්නේ. ඔය අර කියන මූලික ස්වභාවය ගාවට වගේ තමයි යවෙන්නේ. එතන ඉඳන් ආය අලුත් වෙන්නේ. මුලට යෑම කියලා කියන්නේ તો සතියටමයි තමයි යවෙන්නේ. යවෙන්නේ. ඒ කියන්නේ වෙන නිමිත්තක් එන්නෙම නැහැ. එන්නෙම නැහැ. දර අනිත්තර නෝනගේ අර කමඩන අහින්න අහන්න ඇති නේද ඊපෙරද? ඒකේ අර ලයිව් යනකොට හැව ස්වාමීන් වහන්සේ නැවත වතාවක් නම් අහන්න බැරි වුණා. දෙයි නෝනට අර වෙන මොනවාරි කමඩක් එනවා නේ වෙලාවට ඒක එක තැන් වලට ඒක එක තැන් වල එක එක කමඩන වුණාට එහෙම ස්වරූපයක් නැහැ. එහෙම නැහැ ස්වාමීන් වහන්සේ. එතන අර මුලට යාම මම දැන් මේ අධ්‍යක්ීමේදී තියන්නේ අතනදි තමයි. අර ස්වභාවය තමයි අලුත් වෙන්නේ. යන සතිය තමයි. ඔයගේ මුලට ගියේ ඒ අවස්ථාවේ මුලට ගියා කියලා කිව්වා. ඊට පස්සේ අර උඩදී තව එක අවස්ථාවේදී ආය මුලට යවුණා කියලා කිව්වා. එහෙමයි අර මේ අවසන් තැන. ඊට අතරමැද මුලට යෑමක් උනේ නැහැ. දිගින් දිගටම එතකොට ඒ තැන්වල මාරුවේ හිටියා. හිටියා. ඔව් එතකොට ওই විරාගාන ප්‍රසනාව කියන දෙන කොතෙන්ද ආරම්භ වුණේ කියලා කියන්න පුළුවන්ද? ඒක මට කියන්න අවබෝධ කියන්නේ ස්වාමීන් වහන්සේ අර අර ආකාශ සංඥාතනේ සියුම් වෙන තැනදී එතනදී තමයි වෙනස් වීම දැකලා අර එතනිනු තෙලිගුර වගේ වෙනකොට ලොකු කලකිරීමක් ඇති වෙනවා. නිකන් දැන් මා සම්මුතික වචනින් කියනවනම් කොහේ ඉන්නද කියලා අන්නේ කලකිරීම ගාවදි තමයි
අර කැළමෙන ස්වභාවයට හසු වෙන්නේ ඒ කල්ලාකිරීම ස්වභාවයෙන් ගාවට එතන ඉඳන් තමයි විරාගානුපස්සනාව කියලා මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ආකාසඤ්ඤා මේ අගසඤ්ඤායතනය නුන තවකුව ආනින්ද සමාධියට සමවැදුණා කියලා කියුණා. එහෙමයි. ආනින්ද සමාධියට සමවැදීමෙන් පසුව ද ඔය ස්ථානයේ පින්නුමෙන්නේ ඊට පෙරද? මෙතන දැන් අත්දැකීම මට තියෙන්නේ ස්වාමීන් වහන්සේ ආකේන සමාධියෙන් පස්සේ තමයි අර රාමුවට රාමුවෙන් ගැලවිලා යනවා වගේ වෙන්නේ ඊට පස්සේ. ආනින් සමාධිය රමදිලා ඊට පස්සේ ඒකෙන් ගැලවිලා යනවා. එතකොට තමයි කලකිරීම එන්නේ. ඒ කියන්නේ ඒක උඩ පැත්තේ තියෙන ආනින් සමාධියට වඩා පල්ලෙහා පැත්තේ තියෙන. විසිරලා යන එක උඩ පැත්තේ කියන්න පුළුවන්. උඩ පැත්තේ තියෙන. ඒතොරේ ආනින් සමාධිය. ඔව් කියනවානේ. ඒක උඩ පැත්තේ කියන්න පුළුවන්. හැබැයි අර එතන දැන් ඒ ආකාස සංඥාදනේ එතනත් අර ඉන්නකොට කෙලවර නේ වෙනස් වීම වගේ දකින්න කලකිරීම එන්නේ. ඔව්. ඒ වෙනස් වෙන තැන අන්තිම දැන ස්වාමීන් වහන්සේ ඔය කියන ආකේන සමාධිය නැවතාව වගේ කුත් තියෙනවා එතන. ඔව්. දැන් ආනින් සමාධියට අදාළ ධර්මදේශනට ශ්‍රවණය වුණාද? ටික ටික තමයි ස්වාමීන් වහන්සේ අහන්නේ. ගොඩක් කාලේ අඩු යොදව ගන්න අමාරුයි තේරුම් ගන්න. අහනකොට නැවත ඒ භාවනාවකට අනුගත වෙනවා වගේ ඒ හරහා යෑමක් වගේ දේකුත් තියෙනවා. නමුත් අර පස්සේව ස්ථාන කරලා ඉදිරිපත් කරන්න තරම් ඇතුළට නැහැ වගේ තමයි කියන්න පුළුවන්. ඊයන් තාම ඒක දෙතුන් පාරක් ශ්‍රවණය කරලා නැහැ කියලා කියන්නේ. එහෙමයි සෝනි මහත්මයා. මුලදී මේක සෝනි කරන්න වෙනවා. දැන් මොකද අත්දැකීමේ යහපැත්ත ගන්න නෑ. මොකද ආනින් සමාධියෙන් යහපැත්තේ ආකෙන් සංඥායතන සමාධියේ ස්වરૂපයේ ප්‍රබන්දව දැන් තමන්ට කියන තුරුදු වර්තාව වෙලා නෑ ඔය කියන ආකාරයට. එහෙමයි. නිය සංඥා නා සංඥා බලන තුරුදුක් වර්තාව වෙන්නේ නැහැ. එහෙම නැහැ කියන්නත් බැහැ ස්වාමීන් වහන්සේ. අර වෙනස්යෙන් දැක්කලා එහෙම ඒක මට හරියට කියන්න අමාරුයි. විදර්ශනා උපේක්ෂාවටපත් වුණාද නැද්ද, විමුක්තියට ගියාද නැද්ද කියලා එහෙම තොරතුරුකුත් නැහැ. ඒ වගේ තත්වයක් තමයි අර ආකාශ සංඥායතනේ ඒක සිවුම් වෙන තැන තියෙන්නේ නිකන් ඒ වගේ ස්වභාවයක්. අර කලකිරීම ඒ හරිය වාරිය එතන වෙනස්යෙන් වේගෙ වැඩි. මට හල්ලන්න කියන්නේ අතරමැද හරිය ගැන කියන්නේ. අර එතන විසිරුණාට පස්සේ සිරුනාඩ පස්සේ ආකාස සංඥායතනයි කියලා කිව්වට කලින් ගනේ දැන් කලින් කිව්වේ නෑ. මෙහෙමයි ස්වාමීන් වහන්සේ, එතන දැන් අත්දැකීම දැන් අරකෙන් සමාධිය තුල ඉන්නකොට වෙනස් වෙන්නේ ඒකත් නම් සිවුම් වීම කියන්නේ සිවුම් වෙන තැන මුකුත්ම නැති තැනකින් තමයි ගැලවිලා යන්න කියන්න පුළුවන්. ඒක ගොඩක් සිවුම් වෙනවා. ඊට පස්සේ තමයි රාමුවෙන් ගැලවිලා දැන් හුස්ම ඉර කරන් ඉඳලා ගන්නවා වගේ ස්වභාවයකට පත් වෙන්නේ. ඔය ප්‍රකාශන ආවනුන ආකෙන් සංඥා ආකාස සංඥායතනය විඥාන දායතනය ආකෙන් සංඥායතනය කියන තේවාලට තොරතුරු වර්තන වුණ මේ මතද සාකච්ඡා කරනකොට නමුත් ඒවා අතර වෙනස් වීම අවස්ථා පිළිබඳව සාකච්ඡා වුණා. අනිත්‍යානුපස්සනාව ආරම්භුනේ කොතනද? අනිත්‍යානුපස්සනාව ස්වාමීන් වහන්සේ මට අර සියුම් මුල්ම තැන සියුම් වීම ගොරෝසු මට්ටමට එන්න තැන ඉඳන්ම තමයි කියන්න පුළුවන්. ඒ හැම තැනකදීම හැම එකක්ම අනිත්‍ය වෙමින් ගිය ස්වභාවය දන්නවා. කියන්නේ භාවනාව ආරම්භයේ ඉඳලම? ආරම්භයේ ඉඳලම. කියන්නේ රූප ධානය වලත් ඒක දැක්ක කියලා කියන්නේ? එහෙමයි.
විරාගානුපස්සනාවට ඇදුනේ අරූප ධ්‍යාන වලට ගියාට පස්සේ. පස්සේ ඊට පස්සේ නිරෝධානුපස්සනාව අධ්‍යක්ෂේ. නිරෝධානුපස්සනාවත් දැන් අර ගොරෝ සියුම්ම මට්ටම ගොරෝසු වෙලා මෙනෙහිවීමක සියුම් මෙනෙහිවීමකට එනවන්නේ මේ විනාඩි පහක් කියලා. ඔව්. එතන ඉඳන් ඒ ධ්‍යාන ඒ උඩට යනකම් නිරෝධානුපස්සන වුණා කියලා කියන්න පුළුවන්. එකින් එකට නිරෝධයක් කරා තමයි ගියේ. දොරේ කියන මුල හරියේ විරාගානුපස්සනාව ආරම්භ වුණේ රූප ධ්‍යාන වලදී, නිරෝධානුපස්සනාව රූප ධ්‍යාන වලදී ආරම්භ වුණා කියලා ප්‍රකාශ කරන්නේ. ඒ ඒ හරි රූප ධ්‍යාන හරි විරාගානුපස්සනාව වුණේ නැහැ කියලා එකෙන් ප්‍රකාශ කරන්නේ. කියන්නේ මුල්ම කොටස ස්වාමීන් වහන්සේ. ඔව්. මුල්ම කොටසේ අනිත්‍යානුපස්සනාව නිරෝධානුපස්සනාව අර බොහොම සියුම් විදිහට තනක් තියෙනවා කියන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ ඒකම ස්වභාවයේ චිත්තක්ෂණේ ගත්තත් ඒකත් කැඩිලා ගිහින් තියෙනවා වගේ තමයි තියෙන්නේ අත්දැකීමේ. ඔන්න එතන එතකොට ඒකත් කියවෙන්න ඕන. කොහමද ඔතන ගැටලු තියෙනවා කිව්වා? ගැටලුවක් තියෙනවා කිව්වා. මොකදන්නේ ගැටලු තියෙනවා ඔතන දැන්? ඒක ගැටලුව කියන්නේ ස්වාමීන් වහන්සේ මට අර මුල්ම දැන් පටන් ගන්න තැන අර මං කිව්වේ මේක නිකන් කන පිට හැර වුණා වගේ එකක් තේරෙන දැන ඒ ගැටලුව. ආරම්භයෙන් ආරම්භයයි අර අවසානයේ දැක්ක තැන ආය මුලනේ කියන එන්නේ එතන තමයි පැහැදිලි නැත්තේ. කියන්නේ ආරම්භයයි අවසානයේ එකයි තව අනිත් තුන්වෙනිකම මොකද කිව්වේ? දැන් මං කියේ උඩම අර බ්ලැක් තැනක් දකින්නවා කියලා ස්වාමීන් වහන්සේ. එන්නේ එතන ඒ ඒ පොයින්ට් එකෙන් තමයි මම මේ ගමන ගියේ කියන්නේ මුල. එතකොට දැන් මේ මුල ඉඳන් දැන් සාමාන්‍යයෙන් අත්දැකීම් වල දැන් ඉදිරිපත් වෙන්නේ මේ ගොරෝසු තැන ඉඳන් අපි උඩට යනනේ. දැන් මෙතනදි මට අරද තියෙන්නේ දැන් අන්තිමට අවබෝධය තියෙන්නේ උඩ ඉඳන් ගොරෝසු මට්ටමට ආවා කියන්නේ පැත්තක් ගැන. අනිත් පැත්තක්. ඒක අවසාන වෙනකොට රිවර්ස් වුණේ රිවර්ස් වෙච්ච බවක් දන්නේ නැහැ. අවසානම දැනට අහපහු ගියාම ආයෙවිල්ල තියෙන්නේ තෙතෙන්ද නේද කියන එක තමයි. ඒක තමයි මම කියන්නේ ස්වාමීන් වහන්ස. කියන අතරමැද ස්වභාවයයි තමයි ගැටලුව තියෙන්නේ. මුලයි අගයි ගැටලුවක් නැහැ කියලා කියන්නේ. මුලයි අගයි අර ඉන්න පුළුවන් තැන කියන්නේ. ඇත්තටම කිව්වොත් ඒ ඔය බ්ලැක් තැන නිවන නිවන කියලා. ඔව්. අනේ නිවනේ ඉඳන් ටික ටික දැන් මම යන එහෙම කිව්වදී මම ටික ටික වැඩිගෙන දැන් අර ධ්‍යාන තුලත් ඒකත් මට හරි අපහසුතාවයක් ධ්‍යාන වල දැනීම වෙනස් වීම ඒ ඔක්කොම දරාගෙන දරාගෙන එහෙම ගිහිල්ලා ආය අර අතන දැක්කට අපහුව අර මෙනෙහි වීම වැලකුණ ආය අර මුලම හිටපු තැනට එන්න බැරි විදිහට. ඔව්. ඒක කොහමාරි මුළු වීඩියෝ දාන අන්තිමට ආව. අන්තිමට ඒක අහු වුණා කියලා දන්නවා. ඔව්. ඊහි හරහා එතකොට ආර්ය මාර්ගය පිළිබඳව මොකක්ද දැන් තවන්ට කියන්න පුළුවන්නේ? නැවතවරක්. නැවතවරක් ස්වාමීන් වහන්සේ. දැන් අර සියෝම් දෙත් මට දැනෙන්නේ නිකන් ගොරෝසු වෙලා වගේ. කාරේ එහෙමයි කි ප්‍රකාශ කරන්නේ මම. එතකොට ඒවත් සියුම් වෙලා මේ අන්න ඕන තව කියලා එකක් තියෙනවා මාර්ගය පත්‍යවේශාවීමක් නැහැ ළඟම ඉන්නවා කියලා ගේ ප්‍රකාශ කරන්න පුළුවන් කියන්නේ තව තියෙනවා. තව තියෙනවා. ඒ කියන්නේ මොනවද තියෙන්නේ තව මොනවද දැන් තමයි සංයෝජන කැපෙන්නේ තියෙන්නේ. එතකොට මේ ප්‍රාණ වෙන්නේ තියෙන්නේ සියුම්
තියෝම් මේ කාමරාග තව තියෙනවා ඒවත් ප්‍රහාණය වෙන්න ඕන කියලා ස්වාමීන් වහන්ස. සියුම් කාමරාගද ගොරසු කාමරාගද? සියුම් විදිහට තමයි මන්ට කියන්න පුළුවන් ස්වාමීන් වහන්ස. තමන් දැන් ඉන්න මාර්ගය මොකද්ද? සකෘදාගාමී මාර්ගය. සකෘදාගාමී මාර්ගය නම් මොනවද ප්‍රහාණය වෙන්න තියෙන සංයෝජන? ගොරෝසු මට්ටමේ කාමරාග පටික රාග. ගොරෝසු මට්ටමේ කාමරාග පටික රාග. එහෙමයි. එහෙනම් දැන් ප්‍රකාශනයේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර මේ අත්දැකීම ගත්තහම දැන් කලින් භාවනාවක දෙහික්කම ඔය වගේ තමයි ගොරෝසු මට්ටමින් කියන්න මට ඇත්තටම නැහැ. මට දැන් දැනෙන්නේ ස්වාමීන් වහන්සේ මේ සියුම් දේවල් තමයි මේ සංසිඳමින් යන්නේ කියලා. ඒතර අර ස්වාමීන් වහන්සේගේ සමාධි ධර්ම දේශනාවක් ඇහුවා මම නිකන් වැඩ කරන මම ඒක අහනකොට මට නිකන් ඒ හරහරා ගිහිල්ලා මට හිතුණා අර පාලේ සාක්ෂාත් වුණා කියලා නිකන් අමුතු ප්‍රබෝධයක් වගේ දෙයක්. හැබැයි ඒක නම් බාරගත්තේ නෑ වගේ එකක් වුණා. අර නෝනාගේ කමටහනත් අහගෙන යනකොට ඒ වගේ ඒ ස්වභාවයන් වලට පත් වෙලා ඒ වගේ සත්‍යවේක්ෂ වීමක් වුණත් ඒකත් නම් බාර ගැනීමක් වෙන්නේ ස්වාමීන් වහන්ස. නිකන් තාව මේක බලන්න මොකක් හරි තෘෂ්ණාවක් එතන තියෙනවා. ඒ කියන්නේ තාම එතන විචිකිච්ඡාව තියෙනවනේ. තියෙනවා වගේ තමයි ස්වාමීන් වහන්ස. ජීවිතය තියෙනවා දැන් ප්‍රකාශ කරානේ. දැන් සියුම් මට්ටමෙන් පටන් අරගෙන ගොරෝසු මට්ටමට යනවා කියලා. එහෙමයි. ඉතින් දැන් ගොරෝසු සියුම් කියලා එකක් ලෝකේ තියෙනවද? එහෙම නැත්නම් ගොරෝසු සියුම් කියලා තමයි අල්ලගන්නුල තියෙන උතන. එතනත් හැටලෙනවා ස්වාමීන් වහන්ස කියන්නේ. එතන අල්ලා ගැනීමක් කියන්න පුළුවන්. අර දැන් ගොරෝසු දෙත් නෙමෙයි මේ සියුම් දෙය ගොරෝසු කරගෙන එහෙම පැටලීමක් තමයි තියෙන්නේ. දැන් පැහැදිලි නේද? ධාර කමඩානේ අරණෝණගේකෙත් තියෙන ඔන්න ප්‍රශ්නේම. ධර්මයේ තියෙන්නේ තමන් හිතන දැන නෙමෙයි, තමන් පතන දැන නෙමෙයි කියලා දැන් තේරෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. මොකද තමයි දැනගන්න ඕනේ. දැන් ඉතින් ධර්මයේ හොයන්න යනකොට ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. ධර්මයේ හිවිල නතර කරගෙන ධර්මයේ හම්බ වෙනවා. ඒක තමයි. ඉතින් ඒකත් ඔන්නෝණගේ අඩුපාඩුවක් නෙමෙයි. ඔන්නෝණගේ දැන් තිබෙනවා කෙලස් මට්ටමනේ. තාම උපාදාන පිළිබඳව මට්ටමට ආවේ නැහැ නේ. උපාදාන පිළිබඳව අවබෝධ කරගන්න මට්ටමට එන්න නම් සකෘදාගාමී ඵලයේ සාක්ෂාත් වෙලා අනාගාමී මාර්ගයට වැටෙන්න ඉපාය. තාම උපාදාන ගැන නොදැන දැන් මේ අඳුරිය අතපත ගන්න එක නෝ කරන්නේ. ඔය උතන තාම ඔය ඒ පැත්තෙන් මුල හරිය දැන් ක්ලියර් වුණා. මුල හරිය ලයිට් එක දිනනවා. දැන් ඒ හරිය ඉදිරිය එළිය යනවා. උතනට ගියාම තමන් එතකොට තේරෙනවා නේද? දැන් එතකොට තමන්ට එතනත් හිරවීමක් තියෙනවා කියලා. එහෙමයි. ඔය රහත් වෙනකම් මේ පල හතරට යනකම් හැම තැනකම තියෙනවනේ එකම ඒ කරකවන්න එකම රෝල. හැබැයි ඉතින් මුල රෝලට වඩා දෙවෙනි රෝල පුංචි, ඊළඟ රෝල ඊට වඩා පුංචි, අන්තිම රෝල ඊටත් වඩා පුංචි. හැබැයි ඒකත් රෝලක්නේ. ඒක වීල් විදින් ද වීල්. පංච උපාදානස්කන්ධ ඇතුලේ පංච උපාදානස්කන්ධ. දැන් ඔය කතා කරන ආකාරය ඒතකොට තේරුම් ගන්න මෙතන ඉන්න ආයතන දෙකක් තියෙනවනේ. අද උදේ අනුශාසනා වුණා මෙතන එක. අන්නේ ධර්ම දේශනා අහන්න ඔකට උත්තර දීලා දෙන්න උදේ අහලා පුළුවන් නම් හොයාගන්න. ඔය හැම මට්ටමකම උත්තර දීලා දෙන්න අද සියලු මට්ටම රහත් වෙනකම් උත්තර අද උදේ අනුශාසනා තියෙන. මෙතන ඉන්න රහත් වෙලා ඉන්නේ නිසා සියලු දේ ඒ තමයි தත්ති. ඒ තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් තමන්ගේ ඉන්න සකෘදාගාමී මාර්ගය නැවත නැවත ප්‍රතිවේක්ෂා වුණාට තමන් ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ කියලා කියන්නේ තමන්ගේ තවමත් ඒක පිළිගන්න තරමට කෙල සංසිඳිලා නැහැ කියන එකනේ. ඒ කියන්නේ මේ අය නම් කියන අපි දැන් කෙන්තියක් නැහැ. අපිට දැන් රාග නැහැ, ద్వේෂ නැහැ. අපි දැන් උපුත් නැහැ කියලා තමයි මේ අය කතා කරන්නේ. දැන් තේරෙනවද? එතකොට මේ සෝවාන් වෙච්ච එක්කෙනා සෝවාන් ඵලයෙන් ඉඳලා සකෘදාගාමී ඵලය ළඟට ගිහලා සකෘදාගාමී ඵලයේ වෙලාවෙත් එයාට එතන හැබැයි තියෙනවා රාග දෝෂ.
එතන තියෙන කාමරාග පටිගරා. ඊට තීරුම් ගන්න මේ භාවනාව කියන එක මේ තරම් සරලව කරන්න පුළුවන් වුණාට හැබැයි සරල නෑ භාවනාවේ අත්දැකීම් බලනකොට. අත්දැකීම මේ අපි කවුරුත් ඉදින් දැන් නෙමේ තියෙන්නේ. ධර්මයේ තියෙන වෙනම තැනක ධර්මයේ තියෙන තැන තමයි අල්ලගන්න. ඒ නෝනේ ධර්මයේ අල්ලගෙන තියෙන තැන. ඔය එක තැනවත් නතර වෙන්නේ නෑ. ඒ හැමදැනීම මාරු වෙනවා. මාරු වෙලා යන නිසා ඒ අත්දැකීම තියෙන නිසා දැන් Tamanට ගැටලුවක් නෑ. Taman දන්න දැන් වෙනකොට ඉන්නේ හොඳම තැන. භාවනාව පටන් ගත්තාම යන්නේ නරක තැනකට. ආයි එන්නේ එතන. එදා අපි කිව්වා අපි ඉන්න තැන හොඳදම නෑ. එතනින් එළියට යනවා ඉතින් මොකක් ආවද? මොනවා වුණත් අන්තිම ලෝකේ රහත් වෙනකම මොකක්ද තියෙන්නේ එතකොට? රහත් වෙනකම තියෙන්නේ නැතුව නැවතුන නැවති මොකින්ද? දැන ගැනීම. ධානයට ගිහිල්ලා ඒ ගැන දැනගත්තත් ඒත් එච්චර. දැන් නෝනාගේ දැන ගැනීම ටික අර අනිත් නෝනාගේ මට්ටමකටපත් වෙලා ඒ කියන්නේ භාවනා වේලාවේදීම දැන ගැනීමද එහෙම නැත්නම් භාවනාව පසු විවරෙමේදී ඔතොරතුරු දැනගන්න තමයි. නැහැ ස්වාමීන් වහන්ස මෙතන පසු විපරමේදී තමයි අර වෙනම තියෙනවා මට එහෙම නිකන් අර සමස්ත කලකිරීමක් වගේ නැතුව මේ හැම ඔය ගිය මාර්ගේ ඒ තැන අවබෝධය තියෙනවා. ඊ තැන් වල දැන දැන තමයි යන්නේ ඒවා. යන්නේ එහෙමයි. ඔව්. එහෙමනම් ඉතින් දැන් ඔය සතිය ඇදලා තියෙනවා. එතකොට ඔක සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන් මම දන්නේ අද මේ මහත්තුන්ගේ සාකච්ඡාව තියෙන රැත් ඉරි. අද මේ පැවැත්වෙනවා ස්වාමීන් වහන්ස. පැවැත්වෙනවා. එහෙමයි. එහෙමනම් ඉතින් ඒකට එනෝට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියනවද? පොළොහන් ස්වාමීන් වහන්ස අද විවේක දිනේ. ඔය එමුනා අද රාත්‍රී 8ට සම්බන්ධ වුණා නම් මේ මාතෘත්වය සාකච්ඡා කරයි. ස්වාමීන් වහන්සේට වඩා මේ මාතෘත්වය තමයි උත්තර දන්නේ. එයාට අත්දැකීම් තියෙන්නේ එයා තමයි ඉස්සර කරන්නේ. ඉතින් දැන් මෙතනක සාකච්ඡා කරන වෙලාවකුත් නැහැ. සාකච්ඡා කරන්න මෙතන ඉන්නේ තේරෙන්නේ නැහැ. දැන් එනෝට මෙයාට එපා වෙලා තින්නේ අහගෙන ඉඳලා. එහෙනම් නෙවෙයි. මොනවද මේ කියන්නේ කියලා. ඒක තමයි මේ මාර්ගය යනකොට කියන දේවල්. මේ ආයෙත් මොන වාසාවක්වත් නැහැ වාගෙන ඉන්නවත් මොකද එදන්ට ගියාම ඒක හරි වීලුවක් වගේ ඒක තමයි තේරෙන්නේ සකුර්දා ගාමිනෝ කියන්නේ හරිම දීසි වැඩක් නෙවෙයි නෝනි ඒදී ඉස්කේප් එක හරව භාවනාවක් දෙන්නවනම කියන භාවනාවක් තේලවන්න නැල්ලි වුණා බැයිසි සකුර්දා ගා මාර්ගයත් ප්‍රතිවේක්ෂා වුණාලු වෙන පිළිගන්නේ නැහැ ඒක තමයි තත්ත්වය ඒව නිකන් පිළිගන්නේ නැහැ මොකද පිළිගන්නේ නැවන උදේ විස්තර කරා ඒක මොකද පිළිගන්නේ මොකක් නෙවෙයි ඒකෙ ඉස්ති නැත්තම් විතරයිනි. නැත්තම් මොකද එතන ගියයි කියලා යාර කියලා සොල්ඩ් ගියා නැතිනි නැතු යන තමන් දන්නවනේ. සෑහෙත් එකන් එයා පිළිගන්නේ. ඒ කියන්නේ එතනත් තව කෙලස් ටිකක් තියෙනවා මොකද තවත් බව එකකට අඩු වෙලා නැහැ. සකෘත ආයුණන මොකද වෙන්නේ? එක භවයකට අඩු වෙනවා ඊළඟ උත්පත්තිය. සුවාන් වෙච්ච එකේනා බව 7ක් උපදිනවා. උපරිම වශයෙන් සකෘදාගාමි බුදුනාම උපදින්නේ කීයද? එක භවයයි. ඒ භවය ඉවරුනේ නැත්තම්. අනාගාමි වුණොත් ඒකත් ඉවරයි. අනාගුණුත් යන්නේ සුද්ධවාසෙට. යනාගමුනි නැත්ත එක භවයක් ඉඳ වෙනවා මේ පැත්තේ. ඒක. එතකොට අන්න ඒක තාම ඉවර නැහැ. ඒ කියන්නේ තව භව එකකට වඩා වැඩි ගන්නකට කෙලස් තියෙනවා. භව හතේ කෙලස් ඉතුරු වෙච්ච ඉවර පුට භව හතට ඉතුරු වෙච්ච වෙලාවේ තමයි සෝවන් වෙන්නේ. භව අටකට යන දිනවන සෝවන් වෙලා නැහැ. දැන් භව දෙකකට යන දිනවන නම් සකුර්දාගම වෙලා නැහැ. එක භවයට අඩු වෙච්ච වෙලාව සකෘදාගාමි වෙන්නේ. එතකන් ඒක අල්ලනවා. එයාට උරුණට යන්න බෑ. අනිත් දවසේ අනිත් නෝන ප්‍රකාශ කරේ. අනාගාමි ඵලයේ එකපාරක් සාක්ෂාත් වුණා. ප්‍රත්‍යක්ෂ වුණා. හැබැයි ඒ වුණාට එතනින් ආයි බාරගත්තේ නැහැ. මේ නෝන කියන එක. මේ නෝන කියන්නේ ඊට පල්ලෙහායක සකෘදාගාමි. අර නෝන කියන්නේ අනාගාමි ඵල. ඒ බාරගත්තේ නැහැ. ඊග දිග දින තුනක් තුනද කමඩන් දුන්න බොහෝ දවස්වල ඒ නෝන. දැන් කොයිලාරේ ඊට පස්සේ ගිවරලා තමයි වෙන්නේ පාර. දවුන්නක තමයි මේ මාර්ගය යන වෙන නිසා තේරුම් ගන්න මේ සිළු දෙනාටම අපි එනෝනට දැන් සමාග කාලේ දෙන්න පුළුවන් මේ කාලේ අවසන් වෙලා තියෙන මෙතන අපි වෙන් කරගත්තු කාලේ එනෝනට හොඳ වෙලාවට කාලේ හම්බුනේ මෙතනයි කමනායිද ප්‍රශ්න සූදානම් නොතිබු නිසා නැත්තම් මේක එනෝනා සම්බන්ධ කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේ වැඩසටහනට ඔය මේ ඇයිට අවස්ථාව දෙන්න නමුත් මෙතන ඇයිට ප්‍රයෝජනයක් වෙලා දැන් එතකොට මෙන්න මේ ධර්ම නැත්තම් මේ ඇයිත් මේවා ඇහෙන්නේ තමාරයට ඇහෙන්නේ තමාරයට ඇහෙන්නේ නැහැ නිසා මේ ධර්මයේ ජීවමානයි කියන එක හැබැයි මේව බාර ගන්න වෙන්නේ මේ කාටවත් ඒ නෝන සකෘදාගාමි වුණාද ඒ නෝන රහත් වුණාද කියලා මේ කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා තමන්ට ප්‍රයෝජන වෙනවා තමන් ඒක කරන්න ඕන. ඒ තමන්ට දැන් සහතිය ගන්න පුළුවන් ධර්මයේ තියෙනවනේ එතකොට. ඉලිගත වෙලා. ඉතින් මේක පැහැදිලිව විස්තර කරන්න. ඔය කියන සියලු කරුණු ඊට පෙර ධර්මයේ දේශනා කරලා තිනවා. ඒ සියල්ල YouTube වල ඒ දිනයටද තියෙනවා. තා මේ කෙනෙක්වත් මෙයා දැන් දකින්නේ නොකියපු දේවල් නෙමෙයි මේ ස්වාමින් වහන්සේ හරහා නිරෝධ වෙලා තියෙන බණයි ඒ ධනේ දැකලා ඒගොල්ලෝ විස්තර කරනවා. ඒ දැන් ප්‍රශ්න වෙලා තියෙනේ බණේ දේශනා කරපු කාලේ අවුරුදු 2-3කට කලින්
එයට තවමත් ඒ ටික අහගන්න කාලෙ මදි. මොකද දැන් ඔබට ගොඩක් අහන්න දවසින් දවස දෙන උපදෙස්. ඉතින් අද නුණු කෙනෙක් ආවා දැන් විවේක වෙලාවේ ස්වාමීන් වහන්සේ වම් වෙන්න කියලා ඒක කුටියට ඇවිල්ලා හැපැත්තේ කමඳහන් දුන්නා. ඒ නුණට දැන් දුන්න විශාල මාස 3-4කට අහන්න බණ ලැයිස්තුවක් දුන්නා. ඒක අහන්නේ නෝනගේ රාජකාරී කටයුත්ත එක පුර කාලේ තියෙන නැද්ද කියන එකේ නෝනට අදාළ එක. බණ කියවිලා තියෙන ස්වාමීන් වහන්සේ තීරේලා මෙන්න මේව අහන්න මේව අහන්න කියලා කියන කිතර. මෙයාටත් මෙච්චරයි තියෙන්නේ. මෙතනට එන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනට ආවත් නැවත්. ගෙවල් ඉන්නේ නම් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි මූලික ආරම්භය ගන්නයි මෙතනින් කරන්නේ. මූලික ආරම්භයේ මේ එකම දේ මගේ සීලය පරීක්ෂා කරන්න ඕනේ. මෙන්න මේක කඩා ගන්න එච්චරයි තියෙන්නේ. මේක කැලි වලට කඩන්න බෑ. Tamanට කඩන්න බෑ. මේක කැඩිනකන් තමන් නැවත නැවත ජප කරන්න එකම උපදේශය ඔය හැම දිනාම දෙන්නේ. ඊනුන්ටත් දෙන උපදේශය මොකද්ද ඒකට? මුලට යන්න විතරයි. ඔය හැම දැනගැනීමෙදිම මුලට යන්න ඕනේ. ඊනුන්ලා තුල දැන් බල විදර්ශනාව සිද්ධ වෙනවා. ඒ නිසා උපදේශය කලුතෙන් අවශ්‍ය නැහැ. උපදේශය ඇතුළේ තියෙනවා. ඒ අවශ්‍යතාවන්දී මුලට යන්න ඕනේ දැන්දී මුලට යනවා. අනිත් තැන් වලදී අවබෝධය ලබා ගන්න. අවබෝධය ලබාගෙන තමන් ඉතින් ඉන්නේ. ඒකයි. මොකද කාමරාග පිටිකරාග අපි ළඟ සියුම් වෙන පටන් ගත්තාට පස්සේ අපි වෙන තත්ත්වයකයි. ඒක පෙන්නුම් කරන්නේ. ඉතින් මේ අය ඉන්නේ සම්පූර්ණයෙන්ම කාමරාග පිටිරා කියලා කියන්නේ මේ අය ඉන්නේ සාමාන්‍ය ජීවිතයේ කාමරාගත් එක්කනේ. ඒ කියන්නේ කෑමෝල කාමරාගත් එක්කනේ. මේ අය ඉන්නේ අඳුම්මෝල කාමරාගත් එක්කනේ. මේ අය ඉන්නේ ටීවී එකේ කාමරාගත් එක්කනේ. ගෙදර කාමරාගත් එක්කනේ. ස්වාම පුරුෂයා කාමරාගත් එක්කනේ. මේ අය ඉන්නේ. ඊනුණා ස්වාම පුරුෂයා කාමරාගත් එක්ක ඇති. ඊනුණා කෑමෝල කාමරාග ඇති. නමුත් දැන් මේ කතා කරන්නේ ඒවා ගැන නෙමෙයි. කතා කරන්නේ භාවනා වේලාවේදී කාමරාග. උන්නේ වෙනස. ඒ වෙනස බලන්න පුළුවන් මේ ඇයට බලන්න බැරි කම නැහැ. එකපදී උපදේශයට අනුගත වෙයි. මුලට යාම කරන්න. මුලට යාම වේගවත් කරන්න. මුලට යාම වේගවත් වෙනවා නම් වේගවත් වෙන තමන් උත්සාහ කරාට පස්සේ තමන් නොදෙනුවත්වම මේක විදර්ශනා බලෝ විදර්ශනා බවට පත් වෙනවා. එතකොට තමන් මුලට යාමක් නැහැ. මුලට යනවා මුලට ගිය බව තමන් දැනගන්න. දැන් මුලට යාමට මෙයා උත්සාහ කරලා තියෙන ඔන්නෙච්චර වෙනසක් නැමෙයි. ඒසා ඔන්නෙ හරහා යන්න මෙයාට මේ තව තව උපදෙස් දෙන්න දෙන්නේ නැහැ. දිලදින උපදෙස් හොඳට ප්‍රමාණවත් මොන දැනගැනීමක් ආවත් මුලට යාම කරා නම් මේ ඇයට බොහොම ඉක්මනින් මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඊළඟ පොයට එනකොට අවශ්‍ය නම් ආවත් කමන්නේ ආවත් නැවතින එක තමයි වඩා හොඳ. තමන්ගේ වැඩේ ඉවර කරගන්න. මෙහෙන්න ඕනේ එක එක්කත් වැඩේ ඉවර කරලා වැඩේ ඉවරම පැත්තට කරලා ඉන්න එකයි තියෙන්නේ. නිසා මෙතන කවුරුවත් එන්න ඕනේ නැහැ බණ කියලා දෙන පුළුවන් තරම්. ඊ බණ අහගන්න ඕන තරම් දැනගන්න පුළුවන්. ඒක තියෙනවා YouTube වෙඩි කියලා වගේ වෙබ් වෙඩි කියලා වගේ. ඒකයි කියන්නේ මෙතන මැබැයි මේ ඇවිල්ලා විහිළු කරන්න ලැහැත්තේ මොකද තීරුමක් නැහැ මොකට Tamanට ප්‍රයෝජන නැහැ මෙතන ඇවිල්ලා ණයට දවසක් කාලය යනවා කියන්නේ මෙයා ඉතින් කෑම වෙලි මෙන්න ගියා ඔක රුපියල් 50ක් රුපියල් 100ක් වෙයි කෑම එක කියලා අපි රුපියල් 200 ණයට ගියා රුපියල් 200 නෙමෙයි මේවා මිල කරන්න බැරි ණයට කෑමක් තියෙනවා කන්න වෙන්නේ අකඩ ගුලි ගුලි අකඩ කඳන් කඳන් ගිනි ගත් වේවයි කන්න වෙන්නේ අපයි ගිහිල්ලා මේ භාවනා කරන්න ගිහිල්ලා භාවනා නොකර අනුන්ගෙන් කෑවා අද දිනේ මේ ස්ථානේ ගත කරනවා කියන්නේ පුංචි බය වැඩක් නෙමෙයි ඒ කරනවා නම් පුළුවන් තරම් තමයි. ඒකෙන් අදහස වෙනවා රස්සාව නවත්වලා අනිත් ගෙදර වැඩ නතර කරලා අරෝමය නතර කරලා භාවනා කරන්න කියලා. භාවනාව කරන්න කාලය වෙන් කරගත්ත විනාඩියේදී විනාඩිය හරියට ඒ වැඩේ කරන්න. ඒක ප්‍රමාණවත්. විනාඩිය හරියට වැඩේ කරන්න ඒකට උනන්දු වෙන්න දීලා තියෙන උපදේශය පිළිපදින්න. ඒකට තමන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙනකොට මේ අනිත් ටික යනවා. ඒක වෙලා තින්නේ කාලය ඊළඟ දින මෙතනින් නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේ. සාදු සාදු සාදු.